දුරෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකින් හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ක්‍රියාත්මක කළ උද්ඝෝෂණ හා විරෝධතා මැදෙහි අගමැතිනිය ඉල්ලාස් වී තිබෙන්නේ. එරට හමුදා ප්‍රධානියා ජාත්‍ය අමතමින් සඳහන් කර ඇත්තේ විනාඩි 45ක් ඇතුළත අගමැති ශ්‍රී හසිනා සිය දුරෙන් ඉල්ලාස් වී යුතු බවයි. අගමැතිනිය සිය දුරෙන් ඉල්ලාස් වී ඇගේ බාල සොහොයුරිය වන ෂේක් රොහානා සමග අද සවස 2:30ට පමණ ඩකා නුවරින් පිටත්ව හමුදා හෙලිකොප්ටරයකින් ඉන්දියාවලා පිටත්ව ගොස් ඇති බවයි රොයිටර්ස් පුවත් සේවයේ සඳහන් කරන්නේ. මේ අතර ඊයේ සිට යලිත් ආරම්භ වී ඇති බංග්ලාදේශ විරෝධතා අතරතුර පොලිසිය හා රාජ්‍ය විරෝධී උද්ඝෝෂණකරුවන් අතර ඇති වූ ගැටුම් වලින් පුද්ගලයින් 90 දෙනෙකු මියගොස් තවත් 100 ගණනක් තුවාල ලබා තිබෙනවා. මියගිය අය අතර පොලිස් නිලධාරීන් 13 දෙනෙකුද වනවා. රට පුරා ප්‍රචණ්ඩත්වයේ මැඩ පැවැත්වීම සඳහා දින නියමයක් නොමැතිව බංග්ලාදේශයට ඇඳිරි නීතියද පනවා තිබෙනවා. පසුගිය ජූලි මාසයේ සිට මේ දක්වා බංග්ලාදේශ විරෝධතා හේතුවෙන් මියගිය මුළු පුද්ගලින් සංඛ්‍යාව 280ක් මෙලෙස පුද්ගලින් 280 දෙනෙකුට වැඩි පිරිසක් ඝාතනයට ලක් වූ බංග්ලාදේශ විරෝධතා රැල්ලට හේතු වූයේ මතභේදාත්මක රැකියා කෝටා ක්‍රමයයි. 1971 බංග්ලාදේශයේ නිදහස් ව්‍යාපාරයේ වෙනුවෙන් සටන් කළ අයගේ පවුල්වල සමාජිකින් සඳහා රජයේ රැකියාවලින් 30%ක් වෙන් කළ කෝටා ක්‍රමය අවසන් කරන ලෙස ඉල්ලා එරට විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් දක්වන විරෝධතා පසුව ප්‍රචණ්ඩකාරී තත්වයකට පත් වුණා. පසුව ඒ රාජ්‍ය විරෝධී කැරැල්ලක් බවටත් පත් වුණා. මේ හේතුවෙන් බංග්ලාදේශ පරිපාලනය සම්පූර්ණයෙන්ම බිඳවැටීමකට ලක් වුණා. අග්‍රාමාත්‍ය ශ්‍රී හසිනාට තත්ත්වය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පැනවීමටද සිදු වුණා. විරෝධතා පාලනය සඳහා හමුදාව කැඳවා තිබූ අතර දුටුතැන වෙඩි තැබීමේ නියෝගද ලබා දී තිබුණා. එහෙත් එරට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් කෝටා සම්බන්ධ නඩු තීන්දුවත් සමග කෙටි කාලයකට විරෝධතා නැවතී තිබුණා. එහෙත් අගමැතිනියට දුරෙන් ඉවත්වන ලෙස බල කරමින් ඊයේ සහ අදත් ප්‍රචණ්ඩකාරීන් නැවතත් කලහකාරී ලෙස හැසිරීමට පටන් ගත්තා. මේ අනුවයි එරට හමුදා ප්‍රධානියා අද ජාති අමතා අගමැතිනියට ඉවත්වන ලෙස දැනුම් දී ඇත්තේ. මෙවැනිම තත්වයකට මීට වසර දෙකකට පෙර අප රටද මුහුණ දුන්නා. රාජපාලනය මුළු මනින්ම බිඳ වැටෙන තත්වයකට පැමිණ තිබුණා. ප්‍රධාන මර්මස්ථාන ගණනාවකම බලය අරගලකරුවන් අතට පත්ව තිබුණා. පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතෙක් හා ඔහුගේ ආරක්ෂකයා අරගලකරුවන් අතින් ඝාතනයටද ලක් වුණා. එහෙත් හිටපු ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ බලය අත්හැරීමෙන් පසු අනුප්‍රාප්තික ජනාධිපතිවරයා බවට පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා රටේ බිඳ වැටිමින් තිබූ පරිපාලනය යළි ස්ථාපනය කරන්නට සමත් වුණා. නීති ආධිපත්‍ය සුරකිමින් අරගලයේ සමනය කරමින් ජන ජීවිත සුරක්ෂිත කිරීමට ඔහුට හැකි වුණා. රටේ ආර්ථිකයේද ක්‍රමෙන් යථා තත්ත්වයට පත් කරන්නට මෙම ක්‍රියාදාමයත් සමග හැකි වුණා. මේ සියල්ල නොවන්නට බංග්ලාදේශයේ මෙන් හමුදා පාලනයකට අප රට නතුවන්නට ඉඩ තිබුණා. බංග්ලාදේශයේ හානි වූ ජීවිත සංඛ්‍යාව මෙන් නොව ඊටත් වඩා වැඩි විපතක්ද සිදුවන්නට ඉඩ තිබුණා. තැනින් තැන ලේ වැගිරීම් වලින් තොරව මේ ගත වූ වසර දෙකක කාලය රටට පමණක් නොව ලෝකයටද ආදර්ශ සැපයූ කාලයක්.